නව ගෝලීය මූල්‍ය කිවිසුමක් සඳහා වූ ගෝලීය නායකින්ගේ සමුළුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද සහභාගී වුණා. ලොව රටවල් රැසක නායකින් සහ නියෝජිතයින් මීට එක්ව සිටිනවා. So President Vikramasinghe ජනාධිපති තුමනි ඔබතුමා ඉන්නේ විශේෂ තත්වයක් යටතේ ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ඔබේ අදහස මොකක්ද When Sri Lanka was declared back ඔව් මධ්‍ය ආදායම් ලබන රටක් ලෙස තිබූ ශ්‍රී ලංකාව බංකොලොත්භාවයේ ප්‍රකාශයට පත් කළ විට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා තිබෙන සාමාන්‍ය රාමුව අපිට වළංගු වන්නේ නැහැ සහනදායි මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා අපිට තිබූ අවකාශය ඉතා සීමිතයි. අපිට වෙනත් කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැති අවස්ථාවක ඉන්දියාව අපේ සහයට ඇවිල්ලා ඇමරිකානු ඩොලර් බිලියන 4ක උපකාරයක් සිදු කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම් ලැබීමත් සමගම අපි ආර්ථික ප්‍රතිසංස්කරණ වලට යොමු වීමට පටන් ගත්තා. එමගින් ජනතාවට කිසියම් වේදනාවක් ඇති වුණා. ඒ කිසිම පුරෝකථනයකින් තොරව හටගත් තත්වයක්. මෙහිදී වැදගත් යමක් කිව යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරන ලද සාකච්ඡා අවසන් වීමෙන් පසුව තවදුරටත් දීර්ඝ කරන ලද මූල්‍ය පහසුකම් සඳහා සාර්ථක අනුමැතියක් ලැබුණා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඊළඟ පියවර සම්බන්ධයෙන් නිසි සැලසුමක් අපිට තිබුණේ නැහැ. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ මූල්‍ය පහසුකම ලබා ගැනීමට පෙර නිසි සැලසුමක් සකස් කිරීමේ වැඩපිළිවෙල අප ඉදිරියේ තිබෙනවා. කෙසේවෙතත් තවත් අත්දැකීමක් පිළිබඳව සඳහන් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අප අනුගමනය කළේ අපේ වැඩසටහන මිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන නෙවෙයි. මේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත් වීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. ප්‍රතිව්‍යුහගතකරණය අත්‍යවශ්‍යයි. මා ඒට ඉතාමත් එකඟයි. එය ඉතා ඉක්මනින් කළ යුතුයි. එය ඉක්මන් නොකළොත් පහළ ආදායම් සහ මධ්‍යම ආදායම් ලබන රටවල් වලට දේශපාලන සහ ආර්ථික අස්ථාවරත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කේතරම් දැඩි පීඩනයක් තිබුණත් බංකොලොත් භාවය ලබන්නට පෙර මේ ප්‍රශ්න සමනය කර ගැනීමෙන් විශාල පහසුවක් ලැබිය හැකි බව කිව යුතුයි. I would have told Maldives to invade our country. මේ අතර ජනාධිපතිවරයා මෙම සමුළුවට සහභාගී වීමට පෙර මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමග ප්‍රංශ ජනාධිපති නිල නිවස වන එලිසි මාලිගය වෙත පැමිණියා. රාජ්‍ය නායකින්ට ලබා දෙන ඉහළ ගෞරව ලබා දී ජනාධිපතිවරයා එහිදී පිළිගනු ලැබුවා. එන අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ මහලිකම් ඇන්ටෝනියෝ ගුටෙරස් හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා. සිය සංචාරය අතරතුර ජනාධිපතිවරයා එක්සත් ජනපත භාණ්ඩාගාර ලේකම් ජනටේලන්ද හමු වුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජනපදයේ දක්වන සහයෝගය පිළිබඳව ජනාධිපතිවරයා සිය ස්තුතිය මෙහිදී පළ කළා. ශ්‍රී ලංකාවේ ණය සහන පියවර සහ තිරසර සංවර්ධනය සඳහා මූල්‍ය ආධාර වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා. අමරිකානු භාණ්ඩාගාර ලේකම්වරිය විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නායකත්වය මෙහිදී පැසසුමට ලක් කර තිබෙනවා. එමෙන්ම ජනාධිපතිවරයා නෙදර්ලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය සිග්‍රිඩ් කාන් සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වනු ලැබුවා. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහද මෙම අවස්ථාවට එක්ව සිටියා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන් අනතුරුවයි පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් හමු වී තිබෙන්නේ. මේට අමතරව ෆ්‍රැන්කෝෆෝන් සංවිධානයේ මහලේකම්වරිය සහ ජනාධිපතිවරයා අතර තවත් සාකච්ඡාවක් පැවැත්වුණා. පැරිස් නුවර පිහිටි යුනෙස්කෝ මූලස්ථානයේ වෙත පැමිණි ජනාධිපතිවරයා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඔඩ්රි අසුලේ සමගද සාකච්ඡා පවත්වා තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.